May masa pura pasal usah poho dina itamat darshaniya lesa itamat sarthakava aamisa poojawa saha pratipatti poojawa yana me pooja dekenma lothara budhupiyanan vahanseta poojopahara pavattuwa me pinnat pirisage sitha ඉතාම පිරිසිදුයි මේ මොහොතේ ඔබ සියලු දෙනා විතින් නිකුත් වෙන්නා වූ සුදු කිරණ පිරිසිදු චිත්ත කිරණ මේ මුළු මහත් පරිසරයේම වීදී පැතිරී යනවා පින්නතුනි මේ සුදු චිත්ත කිරණ දසදහසක් සක්වල පුරාම පැතිරේවා ඒ වගේම අදැනි පුර පසළොස්වක් පොහෝ දිනකදී මෙවැනි සන්ධ්‍යා භාගයේ වනාන්තරයක හුදකලාව කිසිම කෙනෙක් නැතුව තනිවම අපගේ ගෞතම නම් වූ සාක්‍ය මුනීන්ද්‍ර ඥානන් වහන්සේ පින්නතුනි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා මෙන්න මේ වාගේ පුර පසළොස්වක් පොහෝ දවසේ මෙන්න මේ වාගේ රාත්‍රියක මෙන්න මේ වාගේ පුංචි වනාන්තරයක නෙමේ විශාල වනාන්තරයක හුදකලාව තනියම ඔබ මා ලෝක සත්‍ය වෙනුවෙන් පතල වුණා වූ මහා කරුණාවෙන් යුක්තව අප්‍රමාණ වූ දුක් ගැහැට විඳිමින් උන්වහන්සේ සත්‍ය අවබෝධ කළා උන්වහන්සේ සත්‍ය අවබෝධ නොකළා නම් පින්නතුනි අද අපිට ඔබට දේශනා කරන්න දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ තථාගත සභාගත සම්මා සම්බුදු පියා ඔබේ මගේ පියාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඒ දේශනා කොට වදාළ පරම පවිත්‍ර වූ සිරි සද්ධර්මය අද උදේ සිටම සන්ධ්‍යා වාගේ වන තෙක්ම ඒ සිරි සද්ධර්මය ඔබට දේශනා කළා. ඒ සිරි සද්ධර්මය තුලින් ඔබට යම දුන්නා පින්නතුනි. බොහෝ විහිස මහන්සි වෙලා ඔබගේ පිරිසිදු සිතට යම් ධර්මයක් දුන්නා. ඒ තමයි ඔබගේ ජීවිතයට ලැබුණු වටිනාම දායාදය ධම්ම දායාදය. ඒ ධම්ම දායාදය මේ විදිහට ඔබට දෙන්න විශාල පිරිසක් පින්නතුනි උදව් පදව් කරලා උපකාර කරලා තියෙනවා වෙහෙස මහන්සි වෙලා තියෙනවා ඒ සෑම දෙයකම අග්‍ර ප්‍රතිඵලය තමයි අද ඔබේ අධ්‍යාත්මයමය තුල දැල්වෙන ගින්න නිවා ගැනීමට පූජනීය උතෝ දැන්නක් නිර්මාණය වීම අද බලන්න මේ ආවට පරිසරය මොන තරම් ලස්සනද සුන්දරත්වයෙන් පිරිතිරි තියනවා ආමිස පූජාවතුනි ඔබට ප්‍රතිපත්ති පූජාවද හිමිදිරි පාන්දර සිට සන්ධ්‍යා භාගී වනතෙක් ලැබුණා එහෙනම් අධ්‍යාත්මික පාරිශුද්ධතාවයේ මෙන්ම බාහිරින් ආමිස සුඛය ඔබට ලැබුණා මේ සඳහා බොහෝ දෙනෙක් උදව් උපකාර කරලා තියෙනවා පින්නතුනි. ඒ ප්‍රතිඵලය අපට දකින දකින තැන මොන තරම් අපේ සිතට සතුටක් දැනෙනවද? ඒ සතුට අපි දකින්න ඕන නිරාමිස සිත තුළින්. මේ සුඛ වේදනාව කොයිතරම් සතුටක් ඇති වෙනවද? නමුත් අපි ඒකට ඇලෙන්නේ නැහැ. ඒක තමයි අපි දැනගත්තු ධර්මය. අපි ගැටෙන්නේ නැහැ එහෙම නොවුනා කියලා. එනං ඇලීමක් නැහැ. ගැටීමක් නැහැ. නමුත් අපට සුවයක් ලක්ෂණක් අපි දකිනවා වින්දනයක් විඳිනවා ඒ නිරාමස සුඛය තුළ අනේයයි විය යුත්තේ පින්වතුනි එහෙමනම් අද වැනි දවසක තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ පින්වතුනි සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඒ බුද්ධ කියන ජීවිතයට පත් වෙලා සියලු කෙලෙසුන් නසලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ කල්පනා කරනවා මම මේ අවබෝධ කරගත්තා වූ මේ ධර්මය ලෝක සත්‍යයට කෙසේනම් දේශනා කරන්නද? ඊතාම කාම භෝගී වූ
manusia aduhin versi kia, loka sattya ata me sattya kisah nam kia nida. Unhanse Buddha teda bodhi mule indala patela pindutuni das visi hatak kya nakam kalpana kara me desanava tamang avabodha karagatta visala dharma skandaya galapa ganna. Lokayata desana karanna galapa ganna unhanse das visi hatak pura ek galapa gatta. Mokada unhanse ge nyana apramanai Buddha nyana apramanai. Enam budu kene kian nesial lau bodh keragat utamayana nahanse kene. Unnahanse dan lau dharma pinutri ara sin sapavane gasalati enam kola vela tattari visalai apramana. Ema nang apita hamba une in bohoma tika. Ai pinutri apata tika hamba une e tika apita nivan marga sadha eti venava sahenava. Apit puluh angka mati eno, pramana waktu eno. Gula dega ganda ne, apit awasyeri kavitara unwaase desana kala. Emanam budupiana unwaase Buddha teita patila kalpana kara kaada desana kara nimi dharma. Obat teri eno ayati Sujata Situ Devi unwaase itu ar kiribat puja kala. Air, pidu, ganang kerela, unhasi, waladala, Buddha teh wadi unia wasaning, egihi aku gin lebuna, eh Sujata Situ Devi gin lebuna, kiri pidu dahani ay. Unhasi, in pasuwa bodhi mule Buddha teh patella pinatuni, Sujata awatte damti sande kila kalpana kerine. Unhasi kalpana kere. Me dharma yawa bodha karaganda tamanta mulinma kiyala dunna guruvaru innavada kiyala Alara kalama Uddakarama putra adinge vanavita miya paraloge illa Emana unnahanseta ita passe sihipatthune ara passaga mahanum Passaga mahanum soyagana unnahanse isipathane migadayata wediya pinnathune Isipatane migadayata wadina budupiyanan unnahanse dakapu passaga mahanum hitanawa ara enne apith ekka eda hitapu ara shravakaya. Eyata buddhattayata patthenna beri velada kohenda ahemath api soyagana kamasukali kaanu yogi udisa enawa. Ehemanam api eya wenuwen asun pænawima piliganima paadovane kirima Sidukalan, nusidukalan itu, keran doanane. Api, ya sah kewansi kek misa, api ada asalnya pamana panawamu kela dijtan kerana India. Emana budu piana nahanse sansun gamani upinno tuni isi patani migadai itu vadi nuwa. Unnahanse, eh vadi nu puter pasaga mahanu duratiya madhakala eveni katika avata kerana India, eh kisi kene puter Buddha Shakti idiriye pinnatuni, evi dihati inna beriuna. Kene kidiriye dagiya, kene pasi urgatta, kene kunnahanse vandana kala, kene pili gatta. E pili aragana pinnatuni, passaga mahanun unnahanse ita vahadvinda asunak penavuva. Inpasse unnahanse desana karanava, mahaneni mama samma sambuddhatta ita patuna. Namun teh pilih katene, api pilih karni nih engkau, obat apit sama gaya kita indala, meh ini kita main melagi ater, Buddha teh dapat tu naki lapi pilih karni nih. Nevatawata awak kira nawa, mahaneni, mama sama sama Buddha teh dapat tu naa, eh pilih katene, tonggani baratat kiuwa, eh pilih katene. Ini pasi Buddha piana nasi desa nakaran nawa, mahaneni. Nubalat mama khawatir awat buruk kelat iya nade. Anne itenah diye katite terunai Brahmana inte budupian anwanse kihi kali diwat pinatuni buruk kelane khawatir awat. Satyawadi budupian anwanse kisida ke buruk kelane. Menne menisa me Brahmana inte terunah kisida ke me siddhartha Gautama buruk kelane. Emana mekian ni atap mewindati,
එහෙමනම් මම කියන ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා පින්නතුනි බුදු පියාණන් වහන්සේ පස්වග තවුසන්ට ධර්මයේ දේශනා කළා. ඒ දේශනාව තමයි පින්නතුනි ධම්සක් පැවතුම් සූත්‍රය කියන ධර්ම දේශනාව. එහෙමනම් අපි ටිකක් විමසා බලමු විස්තර සහිතව නොවේ මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද කියලා. ධම්සක් පැවතුම් සූත්‍රයේ මේ ලෙසින් සඳහන් වෙනවා පින්නතුනි. එවං මේ සුතං ඒකං සමයං භගවා බාලානසියම් විහරති සිපතනේ මිගදායි තාත්‍රකෝ භගවා පංචවග්ගේ භික්ඛෝ ආමන්තේසි පස්සග මහණුන් අමතා බාරවැස ඉසිපතනාරාමේදී බුදු පියාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරනවා. දෙවේ භික්ඛවේ අන්තං පබ්බජිතේනන සේවිතබ්බා යෝචායං කාමේසු කාම සුකල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ යෝචායං අත්ත කිලමතානු යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්ඛවේ උපෝ අන්තේ අනුපගම්ම මච්චිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්මතති. දැන් මෙතනදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ද්වේමේ භික්ඛවේ අන්තං පබ්බජිතේන නසේතබ්බා. පබ්බජිතේක් විසින් සේවනය නොකළ යුතු අන්ත දෙකක් මහණෙනි මම නුඹලාට කියනවා. ඒ තමයි කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය. කාමසුකල්ලිකානු යෝගය කියන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක් නිවන් අවබෝධයේ පිණිස මේ කාමසුකල්ලිකානු යෝගය අනුගමනය කරනවා නම් දැඩි ලෙස ශරීරයට කයට සැප පහසුකම් දීලා සුඛෝපභෝගී ලෙස කාමයන් වළඳමින් යම් කිසි කෙනෙක් මේ කාමසුකල්ලි කානු යෝගේ මේ අනු යෝගය තුළ වාසය කරනවා නම් ඒ කෙනෙකුට පුළුවන්කමක් නැහැ නිවන් අවබෝධ කරගන්න. ඒ හීනව ග්‍රාම්‍යව පුතජනව සිද්ධියක් ස්වභාවයක්මයි. අනරියෝ අරිය ගමනක් නෙමේ, එය අනරිය ගමන. අනත්ත සංහිතෝ ඒක අනත්තයක්මයි සිදුවන්නේ. සංහිතෝ සංවලින් මිදී නිදහසෙන්න පුළුවන්කමක් නැහැ. අනරියෝ අනත්ත සංහිතෝ. ඒ වගේම පින්නතුනි කාම අත්ත කිලමතානු යෝගෝ හීනෝ ධම්මෝ බෝධුජ්ජනෝ අනරියෝ අනත්ත සංහිතෝ. අත්ත කිලමතානු යෝගිය කියන්නේ දැඩි ලෙස ශරීරයට දුක් දීමෙන් නිවන් බලාපොරොත්තු යම් කිසි කෙනෙක්. අනරිය ධ්‍යාන වඩනවා නම් පින්නතුනි ඒකාග්‍රතාවයෙන් යුක්තව වනාන්තරවල ඍෂිවරුන් වශයෙන් ඒ වගේම තපස්වරයන් වශයෙන් ධ්‍යාන වඩමින් අභිඥා ලබමින් ෂට විඥා පංච අභිඥා වශයෙන් විවිධාකාර ඍති ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්ව ලෙඩ සුව කරන්න පුළුවන් අදිෂ්ඨාන ශක්තිය යමක් කරන්න පුළුවන් ඒ වගේ විවිධාකාර දක්ෂතාවලින් යුක්තව යම් කිසි කෙනෙක් ශරීරයට දැඩි ලෙස දුක් දෙමින් ඒකාග්‍රතාවයෙන් යුක්තව භාවනා කරනවා නම් භාවනානු යෝගී වෙන්නවා නම් ඒ දැඩි ලෙස දුක් දීලා කවදාවත් මේක මේ නිවන් අවබෝධ කරන්න බෑ. එහෙමනම් දැඩි සැප දීලා අවබෝධ කරන්නත් බෑ, දැඩි ලෙස දුක් ඉඳලා අවබෝධ කරගන්නත් බෑ. එය හීනෝ ගම්මෝ පෝදුජ්ජනෝ අනරියෝ අනත්ත සංහිතෝ. එය රිය ගමනකටමයි, අරිය ගමනකට නෙමේ, රිය ගමනකටමයි හේතුවන්නේ. අනරියෝ අර්ථයක් නැති අනත් සංහිතෝ ස්වභාවයටම පත් වෙනවා. එනම් යම් පබ්බජිතේ විසින් සේවනේ නොකළ යුතු අන්ත දෙකක් මම ඔබට කියනවා. ඒ තමයි කාමසුකල්ලිකානු යෝගය සහ අත්තකිලමතානු යෝගය. එතකොට මේ බ්‍රාහ්මණයෝ අනුගමනය කරමින් සිටිය අත්තකිලමතානු යෝගය. එමනම් ඔවුන්ට වැටහෙනවා මේ අත්තකිලමතානු යෝගය අනුගමනය කිරීමෙන් නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි බව.
ඊටපස්සේ බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා ඒතේතේ භික්ඛවේ උඹෝ අන්තේ අනුපගාම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්කු කරණී ඥාන කරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති මේ ධම්ම මෙස පාදා ගැනීමට නම් යම් කෙනෙකුට මජ්ඣිමා පටිපදා අනුගමනය කරන්න ඕනේ කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා එනම් බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඒ මජ්ඣිමා පටිපදාව කියන්නේ මොකක්ද පින්වතුනි මෙදුම් පිළිවෙත කියලා අපි කිව්වට මෙදමාවත කියලා අපි කිව්වට පින්වතුනි මෙදමාවතුත් අයින් වෙන්න ඕන මෙදුම් පිළිවෙතක් නෙමෙයි පින්වතුනි මේක මත්වීමෙන් මිදී නිදහස් වීම මච්චි මේ මත්වීමෙන් මජ්ඣිමා මිදී නිදහස් වීම මා කියන්නේ මිදී නිදහස් වෙනවා අන්න මත්වීමෙන් නිදහස් වෙන මාර්ගය කුයි නුඹලාට මම දේශනා කරන්නේ එහෙමනම් මත් වෙන්නේ රාගයෙන් මත් වෙනවා ද්වේෂයෙන් මත් වෙනවා මෝහයෙන් මත් වෙනවා මේ මත්වීම තුළින් තමයි පින්නතුනි තීනි දුස්චරිතයට පත් වෙලා සතිපට්ඨානෙ වඩා ගන්න බැරුව සත්තබොජ්ජංග වඩා ගන්න බැරුව විචාරි මුක්තියට පත් වෙන්න බැරුව අවිද්‍යාව මූලික කරගෙනම මේ ලෝක සත්‍යය සංසාරක ගමනක යන්නේ මත් වෙන නිසා මත් වෙන්නේ රාගයෙන් දේශයෙන් මෝහයෙන් බුදුපියාණන් වහන්සේ සොයාගත් ඒ ධර්ම පටිපදාව තමයි පින්නතුනි මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා ඒ බුදුපියාණන් වහන්සේ ගැඹුරින් අවබෝධ කරමින් අවබෝධ කරගත්තේ මජ්ඣිමා පටිපදාවයි මේ මජ්ඣිමා පටිපදාව තමයි අද නිමිති පාන්දර සිට සංඥා භාගයේ වලදී ඔබට දේශනා කළේ ආනපාන සති සමාධි භාවනාව කියලා ඔබට දේශනා කළේ මේ මත්වීමෙන් මිදී නිදහස් වෙන ක්‍රමය මජ්ඣිමා පටිපදා එමනම් බුදු කෙනෙක් බුද්ධත්වයට පත්ලා දේශනා කළේ පින්වතුනි මජ්ඣිමා පටිපදාවයි කතමාචසා භික්කවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා මේ මජ්ඣිමා පටිපදාව අනුගමනය කළ යුතුයි කියලා මහණෙනි මට සිතෙනකොට චක්කු කරණී මගේ දහම් මැස විවර වුණා චක්කු කරණී ඥාන කරණී මට මේ ඥාණය පහළ වුණා බුද්ධ ඥාන පහළ වුණා මොකද්ද මජ්ඣිමා පටිපදාව මේ මෙදුම් පිළිවෙත නොවේ පින්නතුනි මත්වීමෙන් මිදී නිදහස් වීමමයි කළ යුත්තේ කියන දැක්ම ඥාණය දහම් මැස මට විවර වුණා කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා ඒ තුලින් උපසමාය අභිඤ්ඤාය ගැඹුරින් අවබෝධ කරගෙන සම්බෝධාය බෝධියට සුදුසු විදිහට මිදී සංවලින් මිදී නිදහසලා නිබ්බාණ නිබ්බාණාය කියන්නේ බැඳීම් වලින් නිබ්බාණ බාණ නිබ්බාණ කරගන්න සංවතට තිත තියන්න සංවත කියන්නේ පින්නතුනි අපි මේ එකතු කරමින් යන මේ ගමන් මාර්ගය රාග දේශ මොහ නිසා අපි උතුල උපදින්නා වූ සංගතිය තින්නම් සංගති පස්සෝ කිවේ අපේ සිත තුළ ඇතිවෙන්නා වූ සංගතියයි සංගතිය තමයි අපි හැමෝටම තියෙන්නේ සංගතිය කියන්නේ එකතු කරන ගතියක් අපි තුළ තියෙනවා එකතු කරන ගතියක් තියෙන නිසා මේ සංගතිය නිසා පින්නතුනි සසර යන්නේ සංගති නගති කරගන්නයි අපි උත්සාහ කරන්න ඕන එනිසා බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා සම්බෝධාය නිබ්බාණාය සංවත්තති අයමේව අයෝ වට්ටාංගිකෝ මග්ගෝ සේයතේදා මහණෙනි මේ සඳහා මම සොයාගත් මාර්ගේ නම් අරිය අරි අටඟ මගයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ උන්වහන්සේ මේ මත්වීමෙන් මිදී නිදහස් වීමට සොයාගත්තා වූ මාර්ග ප්‍රතිපදාවට කියනවා අරි අටඟ මග කියලා සම්මා වාචා සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි
ayam kosa bikave manchima patipada tathagatena abhisambuddha cakku karani nyana karani upasamaya abhinnyaya sambodaya nibbanaaya sangattati etanak kiyenawa me duge midi nidahasima matbavin nidahas wenna mahaneni mama margayak soya gatta e pilibandawa mata dahammasak payaduna දැන් මාර්ගය සොයා ගන්නකොටත් උන්වහන්සේට තව ඥානයක් බුද්ධ ඥාන වැඩෙනවා උන්වහන්සේ කියනවා ඒ සඳහා මගේ ධම්ම සිවිවර වුණා මට චක්කු කරණි ඥාන කරණි ඒ පිළිබඳව එහෙනම් සමුදය පිළිබඳව පින්නතුනි ඥානෙ පහළ වුණා චතුරාර්ය සත්‍යයි මේ අවබෝධ කරමින් යන්නේ ඒ පස්සේ උන්වහන්සේ අර උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති සම්පූර්ණයෙන්ම මේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙලා සංවතට තිත තියන්න තරම් ඒ පැවැත්ම අපපතිවත්තියන් කරන්න උන්වහන්සේට පුළුවන් වුණා මේ අය මාර්ගය කියන එක උන්වහන්සේ ඒ මාර්ගය පිළිබඳව ධම්මැස උන්වහන්සේට විවර වුණා ඉදං කෝපන වික්‍රවේ දුක්ඛං අරිය සත්‍යං Jati pidukka, jara pidukka, vyati pidukko, maranam pidukka, appiyehi sampayogo dukko, piyehi vipayogo dukko, yambi channa labhati tam pidukka, sangittena panchupadana kanda dukka, idam kopana bhikkave dukka samudayam ariya satcha. Then dukkha ariya satcha kiyanade mama mahaneni avabodha kala දැන දැකගත්තා මොකක්ද ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ ආදී වශයෙන් දැන් ජාති යක් නිර්මාණය වෙන්නේ කොහොමද ප්‍රිය බව නිසාමයි කැමැත්ත නිසාමයි ඉච්ඡා බව නිසාමයි ඉච්ඡ නිච්ච වුණ නිසාමයි පටිච්ච වෙන නිසාමයි එමනම් අපේ සිත තුළමයි ප්‍රිය බව තණ්හාව කැමැත්ත ඕමනාව ආශාව කෑදරකම අවශ්‍යතාවය තණ්හාව කියන ස්වභාවය ඇති වෙන්නේ පින්නතුනි මේ සෑම වචනයකින්ම කියන්නේ එකම කාරණාවයි එමනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ මොහොතේදී මේ පස්වගත අවසන්ට මම සොයාගත්තා අරියට ගමඟ ඒ වගේම මට මේ පිළිබඳ ධම්මස උපදුණා ඒ වගේම දුක්ඛං අරිය සත්‍යං කියන්නේ මෙන්න මේ ස්වභාවයයි ජාති ජරා ව්‍යාධි මරණ සෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාසා කියන 11 ගින්නකින් මේ ලෝක සත්‍යය දැවෙනවා කියලා මට දැනුණා ඒක තමයි පැවැත්මේ ස්වභාවය ඔබ අපි සියලු දෙන ඔබ සියලු දෙනාම පින්නතුනි මේ පැවැත්ම නැත්තම් මේ දුක දුක්ඛ අරිය සත්‍ය කියන දේ තමන් තුලින්ම දත්දකින්න ඕන මේ දුක්ඛං අරිය සත්‍යං සකස් කරගන්නේ මේ දුක මම විසින්මයි කියලා මම විසින් කියලා කියන්නේ පින්නතුනි එහෙමනම් දුක කියන දේ අපි හදාගන්න දෙයක් නිසා අපි තුල තියෙන දෙයක් නොවන බව මම ඔබට දේශනා කළා මොකක්ද මේ ජාති පි දුක්ඛ කියලා කිව්වේ ජාති පි දුක්ඛ අපේ සිත ප්‍රියතාවයක් ඇති වෙනවා පින්නතුනි ජාතියක් හදාගන්න ජාතිය කියලා කියන්නේ ජාතියට හේතුව මොකක්ද පින්නතුනි භව ජාති අවිද්‍යා පත්‍ය සංඛාරාදි වශයෙන් ගත්තාම තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති එහෙනම් ජාතියක් නිර්මාණය වෙන්නේ ප්‍රිය භව නිසාමයි ප්‍රිය භව තණ්හාව නිසාමයි ප්‍රිය භව තුල ආස්වාදයක් විඳීම නිසාමයි වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති මේක නිර්මාණය වෙන්නේ මෙන්න මේ ප්‍රිය භව වින්දනය ආශාදේ නිසා ඒ පස්සේ හඹායෑම නිසා මා තුළ ඇතිවෙන්නා වූ ප්‍රිය භව නැත්තම් කාම රාගය කාම ඡන්දය ඉච්ඡ භව ඒ වගේම කාම ආසව නිසා මා තුළ මේ කැමැත්තක් ඇති වෙනවා ප්‍රිය භවක් ඇති වෙනවා ජාති හටගත්තේ ඒ නිසා එන ජාති පී දුක්ඛ මේ ප්‍රිය භවෙන් බැඳීම නිසාම මම දුකටපත් වෙනවා කියන සත්‍ය උන්වහන්සේ දැක්කා ජරා පී දුක්ඛ ව්‍යාධි පී දුක්ඛ මරණ පී දුක්ඛ
එමනම් මේ ජාති ජරා ව්‍යාධි මරණ කියන මේ ස්වභාවය කයටත් හිමි වෙනවා සිතටත් හිමි වෙනවා බුදු පියාණන් වහන්සේ අවබෝධ කළේ සිත පිළිබඳව නිසා සිතේ ජාති ජරා මරණ උන්වහන්සේ දැනගත්තා ජායති ජීරති මීයති හඩගන්නවා දිරනවා වෙනස් වෙනවා හඩගන්නවා දිරනවා වෙනස් වෙනවා එන ජාති ජරා මරණ කියන ස්වභාවයට අජ්ජත්තිකව ඔබේ සිත තුළ ක්‍රියාකාරීත්වයක් සිදු වෙනවා හඩගන්න සතුට එක මොහොතක්වත් පවතින්නේ නැතුව වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා නැති වෙලා යනවා පින්නතුනි බුදු පියාණන් වහන්සේ මේ ගවේෂණය කළේ සිත එමනම් උන්වහන්සේ මේ ප්‍රිය බව කැමැත්ත ඉච්ඡ බව මාගේ සිත තුළ තියෙන නිසා තමයි මම ජාතියට කැමති වුනේ. එතන එතන ජාති නිර්මාණය කරගත්තා. ජාතිය නිර්මාණය වුනේ ඔබ සතුටින් යම් තැනකට වැදෙනවා නම් එතන ප්‍රිය ජාතිය නැත්නම් එතන තණ්හා ගතිය ප්‍රිය බව උපදිනවා. එතන යම් දෙයකට ඔබ බැඳෙනකොට පින්නතුනි එතන ගතිය ඔබේ ඔබතුල ප්‍රභවය වෙනවා නැවත නැවත හට ගන්නවා එමුනම් මේ ප්‍රිය බව නිසා තමා මේ කැමැත්තෙන් බැඳෙන නිසා තමා මට ජාති නිසා ජාතිය හටගත්ත නිසා භව ප්‍රභව වුණා ජාති හේතු වුණා භව ජාති නිරෝධ කළොත් භව නිරෝධ වෙනවා භව නිසා ජාති හටගත්තා නම් ප්‍රියතාවය තමයි පින්නතුනි ඉපදීමට හේතුව ප්‍රියතාවය කියන්නේ තණ්හාව කැමැත්ත බැඳීම ඌණාව අවශ්‍යතාවය කැදරකම මෙන්න මේ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ජරාපි දුක්ඛ මේ ප්‍රියතාවය වෙනස් වෙනකොට මට දුකයි එහෙනම් ජරාව කියන්නේ අන්‍යතා ස්වභාවයට විපරිණාමයට පත් වෙනකොට දුක කියන දෙවෙනි වේශය අපේ සිත තුළ උපදිනවා ජාතිය ප්‍රියතාවයෙන් බැඳුනොත් ඒ වෙනස් වෙනකොට දුකටපත් වෙනවා කියන එක උන්වහන්සේ අවබෝධ කළා දුක්ඛාරිය සත්‍ය වශයෙන් ව්‍යාධි පිදුක්කෝ ව්‍යාධියටපත් වෙනවා මරණම් පිදුක්ඛ මරණයටපත් වෙනවා අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ එනම් ප්‍රිය බව අපි තුලින් නැති වෙලා යනකොට පියේහි විප්පයෝගෝ දුක්ඛ අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ පියේහි විප්පයෝගෝ දුක්ඛ ප්‍රිය බව අපේ තුලින් ඈත්ලා යනකොට අප්‍රිය බව නැත්තම් අකමැත්ත දුක අපිට හේතු වෙනවා අපි තුල උපදිනවා යම් පීච්ඡන්න ලබති තම් පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ අපි කොයිතරම් කැමති වුණත් පින්නතුනි ප්‍රිය දේ සදාකාලික කරගන්න කිසිදාක එක වෙන්නේ නැහැ මගේ දරුවා මා ළඟ සදාකාලිකව තියාගන්න මම කැමති නමුත් යම් පීච්ඡං මගේ සිතේ ප්‍රිය බවක් කැමැත්තක් උපදිනවා නමුත් කිසිදාක මගේ කියලා මගේ වසඟයේ තියාගන්න පුළුවන් කමක් නැහැ ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති කියලා ගත්තට ඒක වදෙය වැරදි මම වැරදි කියලා දැනගත්තේ නැති නිසා අපි පින්නතුනි මගේ කරගන්න යනවා මම මගේ කියන ස්වභාවයෙන් අපි ඒ උපාදානය කරගන්න යනවා නමුත් කවදාවත් ඒ සත්‍ය අපි හිතුවට ඒක වෙන්නේ නැති නිසා යම් පීච්ඡං න ලබති ලැබෙන්නේ නැහැ ඒ නිසා තම් විදුක්ඛං එතන දුක හට ගන්නවා සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ එමනම් සංකිත්තේන කියන්නේ පින්නතුනේ මේ රාග දේශ මෝහ වලින් කිලුටු වුණ මනසමයි දුකට හේතුව උපාදානස්කන්ධය කියන්නේ උපාදානය කරනකොට ඒ සිත කිලුටු වෙන සිත එමනම් කිලුටු වෙන සිත තමයි පින්නතුනේ දුකට හේතුව උපාදානස්කන්ධයයි දුකට හේතුව පංචස්කන්ධය නොවේ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මට මෙන්න මේ පිළිබඳව මට ඇති වුණා බුද්ධ ඥානයක් කියලා කියනවා ඊළඟට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඉදං කෝපන වික්ඛවේ දුක්ඛං සමුදයං දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝණෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రా వినందిని సేయతేదా కామ తన్న భవ తన్న విభవ తన్న
මාණෙනි මගේ සිත තුල මම දැක්කා ඒ ඒ තැන මම අභිනන්දනයෙන් මේ අරමුණු පිළිගන්න නිසා තත්‍ර තත්‍රා මේ නන්දිනී අභිනන්දනේ බොහොම ගැඹුරින් බොහොම තදින් මම බැඳිලා මේවා අභිනන්දනෙන් කැමැත්තෙන් මගේ කරගත්ත නිසා මේ තණ්හාව තමයි මේකට හේතුව කියන එක දුක්ඛ සමුදයය සත්‍ය වශයෙන් උන්වහන්සේ දැක්කා ඒ තුලින් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මේ ත්‍රිවිධාකාර තණ්හාවන් විපදුණා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේදම් එමනම් පින්නතුනි දුක්ඛ නිරෝධාරිය සත්‍ය වශයෙන් උන්වහන්සේ දැක්කා යම් තැනක අපි බැඳුනා නම් ඒ බැඳුනේ යම් කිසි තදින් තද ලෙසද තදුඹයම් පටිච්ච තදින් බැඳුනද මට මේ ඕනෙමයි මේ නැතුවම බෑ මේ මට අවශ්‍යයි අද කොයි තරම්නම් අය ජීවිත විනාශ කරගන්නවාද ඒ වගේම යම් යම් දැඩි ලෙස ද්වේෂයටපත් වෙලා දෙමව්පියන්ට අසල්වැසියන්ට පාසලේදී ඒ වගේම තමන්ගේ සේවා ස්ථානයේදී පුද්ගලින් ඇසුරු කරනකොට අසල්වැසියන් ඇසුරු කරනකොට කොයි තරම්නම් පින්නොතුනි මෙවැනි දේවල් කරගන්නවාද එහෙමනම් බුදු පියාණන් වහන්සේ මෙතන කියනවා යම් තැනක අපි තදින්ම බැඳුනද ඒ බැඳුණු ස්වභාවය පූර්ණ ලෙසම උදුරා අයින් කළොත් තමයි ඔබට නිරෝධය කියන නිවන කියන තැන ලැබෙන්නේ කියලා යම් තැනක අපි සතුටින්ම බැඳුනා ගැඹුරින්ම බැඳුනා තදින්ම බැඳුනා ඒ බැඳුණු ස්වභාවයෙන් මේ උදුරා අයින් කළොත් තමයි සමුදය නිරෝධ වෙන්නේ ඒක නිරෝධ දුක්ඛං නිරෝධං අරිය සත්‍යං දුක්ඛ නිරෝධ අරිය සත්‍ය කියලා කියන්නේ මෙන්න මේ දුක කියන ස්වභාවයට පත් වෙන තැනදිම ඒ සමුදය නිරෝධ කළ යුතුයි සේසයක්වත් ඉතිරි නොවන පරිදි කියලා බුදු පියාණන් වහන්සේ මේ පස්වග දවසන්ට මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තයි දේශනා කරනවා ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතේදම් මේ දුක්ඛ නිරෝධ කිරීමට නම් මාර්ග පටිපදාවක් මම අවබෝධ කළා මම දැන දැකගත්තා මහණෙනි එය තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි ඉදං දුක්ඛං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි මහණෙනි මේ දුකෙන් නිදහස් වීමේ මාර්ගයේ වශයෙන් මට මෙන්න මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ අරි අටක මඟමයි අනුගමනය කරන්න ඕනේ කියලා මම දැක්කා ඒ පිළිබඳව පෙර නොවිසු පෙර මට අවබෝධ නොවුන පුබ්බේ පෙර අනුනුසු තේසු ධම්මේසු සුතේසු ධම්මේසු රවේ අනුනුසුතේසු ධම්මේසු පෙර මම අවබෝධ නොවු විදියට මට මේ අනුශය උපදින ආකාරය අනුශය ප්‍රහාණය කළ යුතු ආකාරය ප්‍රහාණය කිරීමේ මාර්ගය මට පැහැදිලිවම දැක්කා කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා චක්කු උදපාදි දැන් චක්කු කරණි නෙමේ චක්කු උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි විජ්ජා කියන්නේ අවිද්‍යාවෙන් දුරු වෙලා විජ්ජා උදපාදි කියන ස්වභාවයට පත් වුණා ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤේයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු දැන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ විග්‍රහයක් කරලා බුද්ධ ඥානන් වහන්සේ ඊට පස්සේ දේශනා කරනවා පරිඤ්ඤාතං පරිඤ්ඤේයං පරිඤ්ඤාතං කියලා පින් කියන්නේ පින්නතුනි පිරිසිඳ මම දැනගත්තා මොකද්ද දුක්ඛාරිය සත්‍යය
Pope Anasute Sudam is who made Dukar is at the Pilipada, Pera Kissing a Dawson Matawa Bodan or Darmia Mani Matawa Bodana, Kilabutuana Lance, Pasa the Tausan the Piana. Chakum with the Padi, Yana with the Padi, Panya with the Padi, Vija with the Padi, Aloko with the Padi, A Pilipada Mata, Yana Yopaduna, Daham Mesapaduna, Eva Gamer. Pranjyava pahaluna, avidya vinduruna, aloke pahaluna. Tam kopa nidan dukkhaṁ ariya saccham, parinyātantime bhikkhave pubbe anusutesu dhammesu. Chakkum udapādi, jñānam udapādi, paññā udapādi vasin āyamat desanā karanne. Chaturārya satya palamu varata mama dæna dæka gatta. E unata, eka mama gæmurin avabodha kala. Palamu dæna gatta. Satya mesitta wenney kiyala. Ita passe abhinyatam abhinyeya. Meka gæmurin mama adhyayane kala. Tawa tawat me satya avabodha kala. E pilibandawa mata pinnathuna mata avabodha una pubbe ananussutesu dam pera kavadawat mama danagatte nathi dharmaya mata avabodha una kiyala buddhiyanan wanse desana karana. Dukkha samudayam ariya sacchantime bhikkhave pubbe ananussutesu dammesu. Chakkum udapādi, jñānam udapādi, paññām udapādi, vijjā udapādi, āloko udapādi. Tam kopa nidan dukkha samudayam ariya sacchaṁ pahātabbantime. Then anna etana kiyanawa pinnathuni dukkha ariya saccha pilibandawa parinyātam parinyeyam una kiyala. Parinyātam parinyeyam kiyanne api avabodha karaganna me dukkha ariya saccha apata avabodha karaganna kiyanne kohomada? Pirisinda daga ganna kiyala. Enam pirisinda daga ganna kiyala dukkhariya satya ara ape piri lokaya nathi wenakota api dukata pat wenawa kiyana bawa satyak kiyala buddhamaduru desana karana. Mage priya lokaya nathi wenakota mama dukata pat wenawa kiyana eka satyak bawa mama avabodha kala kiyala pirisinda mama dana daga gatta kiyana eka tamai buddha piyana wansin desana kare. ඊළඟට දේශනා කරනවා පින්නතුනි දුක්ඛ සමුදයං අරිය සත්‍යං දුක්ඛ සමුදය භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝප නිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුනේසු අනසුසුතේසු ධම්මේසු එනම් පහතබ්බන්න අන්න බලන්න ප්‍රහාණය කරන්න පාන කරන්න අසේවණය කරන්න බැහැර කරන්න අකරණීය කරන්න මොකක්ද සමුදය ආර්ය සත්‍ය දුකට හේතුව සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියලා මහණෙනි මට අවබෝධ වුණා පෙර කවදාවත් අවබෝධ නොවුණු ඥානයක් මට පහළ වුණා දැන් බුද්ධත්වයට පත් වෙන්න උන්වහන්සේ අවබෝධ කළ හැටි තමයි මේ පස්වග මහණුන්ට විස්තර කරන්නේ ඔබට මේ විදිහට පාන්දර සිට මේ වෙනකම් දේශනා කළේ ඒකමයි පින්නතුනි මට හැකි ආකාරයට එහෙමනම් එතන බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පහතප්ප දෙන ප්‍රහාණය කළ යුතු දෙයක් තියෙනවා ඇයි දුකට පත් වෙන්න සමුදය දුකට හේතු වෙනවා නම් සමුදයයි ප්‍රහාණය කළ යුත්තේ පිරිබවයි ප්‍රහාණය කළ යුත්තේ තණ්හාවයි ප්‍රහාණය කළ යුත්තේ කැමැත්තෙන් බැඳුන ස්වභාවයයි ප්‍රහාණය කළ යුත්තේ පහතබ්බංච පහීනා ප්‍රහාණය කළ යුතුයි කියලා කවදාවත් නැති විදියට මට ඥානය පහළ වුණා කියලා උන්වහන්සේ දේශනා කරනවා තං කෝප නිදං දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහීයන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු දැන් මේ දුක්ඛ අරිය සත්‍ය උනත් පින්නතුනි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය උනත් බුදු පියාණන් වහන්සේ තුන් ආකාරයකට අවබෝධ කළා. මෙන්න මේ තුන් ආකාරයට අවබෝධ කිරීමට කියනවා තිපරිවට්ටය කියලා. දැන් තිපරිවට්ටන් ද්වාදසාකාරම් කියලා කියුවේ තුන් ආකාරයකට චතුරාර්ය සත්‍ය හතර හතර වරක් තුන 12යි. එහෙනම් ද්වාදසාකාරම් කියන්නේ 12ට. දොළොස් ආකාරයට අවබෝධ කළා නම් උන්වහන්සේ ප්‍රහාණය කළ යුතුයි කියලා පළමුව දැනගත්තා එක වටය එක ස්වභාවය එහෙනම් ප්‍රහාණය කළා
පහියන්ති ප්‍රහාණය කළා ප්‍රහාණය කරලා අවසන් කළා අන්න තුන් ආකාරයකට දැන දැකගත් වුණාන්සේ සමුදේ උපදිනවා මේ සමුදේ දුකට හේතු වෙනවා මේ සමුදේ ප්‍රහාණය කළ යුතුයි උන්වහන්සේ ඊට පස්සේ ප්‍රහාණය කරන්න කාර්යයක් කළා උන්වහන්සේ උපදින 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 අකුසල චේතනාව හඳුනාගෙන එයා ප්‍රහාණය කළා ඒ ඒ මොහොතේ එතන එතනම ප්‍රහාණය කළා පහියන්ති ප්‍රහාණය කළා ප්‍රහාණය කිරීම එක ප්‍රහාණය කිරීමට දැන ගැනීම එක ප්‍රහාණය කරලා අවසන් වීම එක ඒක තමයි පරිවර්තය කියලා කියන්නේ වට තුනකටයි මම මේ සත්‍ය අවබෝධ කළේ කියලා බුදු පියාණන් වහන්සේ පස්වග තවසන්ට දේශනා කරනවා ඉදං දුක්ඛ නිරෝධාරිය සච්ඡන්ති මේ භික්ඛවේ භුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධාරිය සච්ඡං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චකා සච්චිකා තන්තිමේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු මෙතන කියන්නේ පින්නතුනි දුක්ඛාරිය සත්‍ය පිරිසිඳ දැනගත්තා ඒකත් වට තුනයි ඒ වගේම දුක්ඛ සමුදය ආර්ය සත්‍ය ප්‍රහාණය කළ යුතුයි කියලා දැනගත්තා ප්‍රහාණය කළා ප්‍රහාණය කරන අවසන් කරනවා ඒකත් වට තුනයි දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය භාවිතා කළ යුතුයි භාවිතා කළා භාවිතා කරන අවසන් කරනවා එතනත් පරිවර්තය ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අනුගමනය කළ යුතුයි අනු කියලා තමන් දැනගත්තා අනුගමනය කළා අනුගමනය කරලා අවසන් කළා එනම් තිපරි වට්ටං ද්වාදසාකාරං කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි මෙන්න මේ තුන් ආකාරයට චතුරාර්ය සත්‍ය අවස්ථා 12කදී සාක්ෂාත් කරගත් එකටයි පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධං අරිය සච්ඡං සච්චිකාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධාරිය සච්ඡං සච්චිකාතන්ති මේ භික්ඛවේ පුබ්බේ එන දුක්ඛ නිරෝධාරිය සච්ඡ සාක්ෂාත් කළ යුතුයි කියලා නිරෝධය සාක්ෂාත් කළ යුතුයි කියලා ඒත් වට තුනකින් උන්වහන්සේ අවබෝධ කරගත්තා සාක්ෂාත් කළ යුතුයි සාක්ෂාත් කළා සාක්ෂාත් කරලා අවසන් කරා මොකක්ද නිරෝධය සමුදය නිරෝධ කරලා අවසන් කළා දුකට හේතු වඳුනාගත්තා හේතු උපදින උපදින මොහොතේ ප්‍රහාණය කළා අවසන් කළා නිවන සාක්ෂාත් කළා කියන කතාවයි පින්නතුනි මෙතන බුදු පියාණන් වහන්සේ දේශනා කළේ චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි ඉදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි තං කෝපනිදං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සච්ඡං භාවේ තත්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුසුතේසු ධම්මේසු දැන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍ය මොකක්ද කරන්න ඕනේ? භාවිතා කරන්න ඕනේ. භාවිතා කළා අරියටම මඟ භාවිතා කරලා තමයි නිරෝධයෙන් පත් උනේ. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අපිත් අනුගමනය නොකළොත් අපිටත් මේ නිවන සාක්ෂාත් කරගන්න බැහැ. එහෙනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවත් දුක්ඛ නිරෝධයත් පින්නතුනි දෙකක්. සමුදය නිරෝධ කරනවා නිවන සාක්ෂාත් කරනවා ඒ සඳහා අනුගමනය කළ පටිපදාව තමයි අරියටග මඟ දැන් දුක්ඛ නිරෝධාරිය සත්‍ය
බුදු පියාණන් වහන්සේ අර තුන් ආකාරයෙන්ම අවබෝධ කළා. භාවයතම් බන්ති. භාවත භාවිතා කළා. භාවිතම් භාවේතම් බන්ති. ඒ භාවිතා කළා භාවිතා කරලා අවසන් කළා. තංකෝපනිතං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සච්ඡං භාවිතන්ති මේ වික්කවේ බුබේනසු තේසු ධම්මේසු. එනම් භාවිතන්ති කියන්නේ අවසන් කළා. භාවිතා කරලා අවසන් කළා. දැන් පටිපදාව තමත් උන්වහන්සේට අනුගමනය කරන්න අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ අනුගමනය කරලා සම්පූර්ණයෙන්ම සංසාර දුක් ස්කන්ධයෙන් මිදී නිදහස් වුණා. පූර්ණ ලෙස කෙලෙස් වලින් මිදී නිදහස් වුණා. උන්වහන්සේ කෙලෙස් හඳුනා ගත්තා. මේ කෙලෙස් තමයි සසර ගමනට හේතුව කියලා තේරුම් ගත්තා. මේ කෙලෙස් නැති කළ යුතුයි කියලා දැනගත්තා. ඒ කෙලෙස් උපදින උපදින මොහොතේම නැති කළා. නැති කරලා අවසන් කරලා නිබ්බාන කියන ස්වභාවයට පත් වුණා පින්නතුනි. ඒක තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා කියන්නේ. ඊළඟට කියනවා යාවකි චංච මේ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු. අන්න චතුසු අරිය සච්චේසු කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒවන් තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූත ඥාන දසනං නසු විසුද්ධං අහෝසි. එනම් උන්වහන්සේ මේ වට තුනකින්ම යථා භූත ඥාන දර්ශනයෙන්ම මේ සත්‍ය අවබෝධ කළා. සුවිසුද්ධං අහෝසි. සුද්ධි විසුද්ධි පරිසුද්ධි කියන පූර්ණ ලෙසම මිදී නිදස්සන ස්වභාවයට උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය. නේවතාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සසමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අපි සම්බුද්ධෝ පංචස් ඥාසෙන් යතෝච කෝමේ භික්කවේ ඉමේසු චතුසු අරිය සච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථා භූතං ඥාන දසනං සුවිසුද්ධං අවෝසි. අතාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සබ්‍රාහ්මණ බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අපි සම්බුද්ධෝ පච්චඤ්ඤාසෙන් ඥානංච පණමේ දස්සනං උදපාදී අකුප්පාමේ ක්ෂේතෝ විමුක්තිය අයමන්ති මා ජාති නත්ති දානි පුනප්පවෝති. අයමන්ති මා ජාති මගේ අවසාන ජීවිතයයි මේ. නත්ති දානි පුනප්පවෝති නැවත ජීවිතයක් ඉපදීමක් මා තුළ නැහැ. ඉදම වෝච භගවාන්ත මනා පංච වග්ගියා බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති අභිනන්දුන්ති. ඒ කියන්නේ මේ පංච වග්ගියේ භික්ෂූන් මේ දේශනාව බොහෝම කැමැත්තෙන් පිළිගත්තා. අභිනන්දනය කළා. බොහෝම කැමැත්තෙන් ගැඹුරින්ම අවබෝධ කළා බුදු පියාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කළා කියලා. ඉමස්මින් චපන වෙය්‍යාකරණස්මින් බඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ණඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛෝදපාති. එමනම් මේ දේශනාව අවසානයේදී කොණ්ණඤ්ඤ තවසගේ විරජං වීතමලං අර රජස් කෙලස් කෙලස් වලට කියන්නේ රජස් කියලා. විරජං වීතමලං මේ මලකඩ තට්ටුව මෙතෙක්කල් ඔළුව වසාගෙන තිබුණු මනස මුවා කරගෙන තිබුණු මලකඩ තට්ටුව සෙලවිලා ගැලවිලා ගියා. ධම්මචක්ඛුමුද පාදි ධම්මස පෑදුනා. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං. අන්න සත්‍ය අවබෝධ කළා පින්නතුනි. යම සමුදය යමක් සමුදේ වුණොත් හටගත්තොත් ඒ සියල්ලම නිරෝධ වෙලා නැති වෙලා වෙනසිලා යනවා. හැබැයි අපි එක දන්නේ නැති නිසා සමුදේ සමුදේ සමුදේම වී කරගන්නවා. අපි යම් දවසක මේ සත්‍යය අවබෝධ කරගත්තොත් සමුදේ වෙන්න නොදී සමුදේ නිරෝධ කරනවා. ඒකයි පින්නතුනි මෙතන දේශනා කළේ. ධම්මන්ති පවත්ති දේච පණ භගවතා ධම්මචක්කේන බුම්මා දේවා සද්ද මනුස්සාවේසු ඒතම් භගවතා බාලාණසියන් විසිපතනේ මිගදායි අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං අප්පදිවත්තියං සමනේනවා බ්‍රාහ්මණේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මණාමා කේන ජීවා ලෝකස්මින්ති.
බොම්මාණන් දේවාණන් සද්දමන් සද්දං සුත්වා දැන් ඉන්නේහාට කියන්නේ පින්නතුනි මේ දේශනාව අසහ ගන්න දෙවියෝ මේ මොහොතේ පින්නතුනි දෙවියෝ තමන්ගේ කන මනුස්ස ආවේශයකට පත් කරගන්නවා මනුස්ස කණක් බවට පත් කරගන්නවා ඒ තුලින් සද්ද මනුස්ස ආවේසු මේ සිල් සද්ධර්මය අහනවා පින්නතුනි තමන්ගේ දිව කන මනුස්ස කණක් බවට පත් කරගන්න දෙවි කෙනෙකුට පුළුවන් එවනම් දෙවියෝ මේ මනුස්ස කණක් බවට පත් කරගෙන මේ සිරි සද්ධර්මයේ දා බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ඒ සිරි සද්ධර්මයේ අසාගෙන හිටියා. එහෙනම් ඒ දෙවි දේවතාවුන් වහන්සේලා දිගින් දිගටම අර දස දහසක් වූ සක්වලට පැතිරෙන ලුණු වහන්සේ දහම් බෙරේ හැඬුවා. ඒ දහම් බෙරේ තුලින් දස දහසක් සක්වල දෙවි දේවතාවුන් වහන්සේලා පින්නතුනි මේ ධර්මාවෝදයට සෝතාපන්න ඵලයට පත් වුණා. එයයි බුදු පියාණන් වහන්සේ ධම්සක් පැවතුණු සූත්‍රයෙන් දේශනා කළේ. ඒ වගේම අර අඤ්ඤා මඤ්ඤා කොණ්ඩස්ඤ්ඤ කියන තවුසා අඤ්ඤාසිමත වූ කොණ්ඩඤ්ඤ මේ කොණ්ඩඤ්ඤ තවුසා පින්නතුනි ධර්මය අවබෝධ කළා. සෝතාපන්න ඵලයට පත් වුණා. බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත් ආකාරය තමා තුළින් දැකලා යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන සත්‍ය තමා තුළින් අර කියන කොට අහගෙන ඉඳලා එනම් සෝතාපන්න වුණේ. ඔබටත් එනම් සෝතාපන්න වෙන්න පුළුවන් කියන දේ හරියට අහගෙන හිටියොත් මට පුළුවන් ආකාරයට ඔබට වැටහෙනවා නම් මේ සත්‍ය ඔබ ගවේෂණය කරලා පින්නතුනි ඔබේ ජීවිතයට ඔබ ආලෝකය ලබා ගන්නවා මෙලොවත් පරලොවත් මෙලොවත් ඔබ දිනනවා පරලොවත් ඔබ දිනනවා දැන් මේ කොණ්ඩඤ්ඤ තවුසා මේ යංකින්චි සමුදේ ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන මේ සත්‍ය අවබෝධ කරනකොට බුදු පියාණන් වහන්සේට මහත් වූ සතුටක් ඇති වුණා පළවෙනි වරට දේශනා කරපු මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරලා මේ කොණ්ඩඤ්ඤ තවුස අවබෝධ කළා මේ කොණ්ඩඤ්ඤ තවුස අවබෝධ කළා කියලා බුදු කෙනෙකුට පුදුමාකාර සතුටක් ඇති වුණා පින්නතුනි තමා සොයාගත් ධර්මයේ තව කෙනෙකුට දේශනා කරලා ඒ ධර්මය අවබෝධ කරලා කරගත්තොත් බුදු කෙනෙකුට මොනතරම් සතුටක් දැනෙනවද ඒක තමා පින්නතුනි බුදු කෙනෙක් අත්දකින්න සතුට මම අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරනකොට යම් කෙනෙක් අවබෝධ කළා නම් ඒකයි බුදුවරුට තියෙන සතුට එහෙනම් ඔබ යම් විදියකින් පුළුවන් ආකාරයෙන් මේ ධර්මය අවබෝධ කළොත් ඒ සතුට පින්නතුනි අපිට තියෙනවා බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ යම් ප්‍රමාණයකට අපි අවබෝධ කරගෙන ඒ ධර්මය ඔබට කියලා දීලා ඒ තුලින් ඔබට පුළුවන් වුණොත් මේක සත්‍යයක් කියලා අවබෝධ කරගන්න එහෙමනම් ඒක තමයි අපි සතුට ඔබ යම් අවබෝධයක් ලැබුණා සෝතාපන්න වෙන්නේ නම් පින්නතුනි කොහොමද බණ අහලා මිසක් භාවනා කරලා නෙමෙයි බණ අහලා මිසක් භාවනා කරලා නෙමෙයි සෝතාපන්න වෙන්නේ සෝතාපන්න කියන්නේ අහගෙන ඉඳලා සෝතේ කියන්නේ කන ආපන්න අර කියන දේ අහගෙන ඉන්නවා ශබ්ද සංඥාවක් වශයෙන් අහගෙන ඉඳලා ධාරණය කරලා තමා තුළින් විමර්ශනය කරලා ගවේෂණය කරලා පරීක්ෂණය කරලා ඒ මේ අතට පෙරලලා බලලා තමන් තීරණයක් ගන්නවා මේ සත්‍ය තමයි කියලා ඒ අත්දැකීමක් ලැබීමම තමා සෝතාපන්න බව කියලා කියන්නේ එයා කිසිදාක සතර අපායක වැටෙන්නේ නැහැ සතර අපායට වැටුනොත් පින්නතුනි දිගින් දිගටම බුද්ධ කල්ප ගානක් යන තුරුවත් ඒ සතර පා දුකෙන් මිදින් ඉඳස් වෙන්න බෑ ඒක වැය වෙන පාදයටමයි ආйти වැය වෙවි පහතින් පහතටම ත්‍රිසරෙක් වුණොත් ඒ සතාට පුළුවන් ද පින්නතුරු පිනක් කරගන්න ප්‍රේතේ භූතේ වුණොත් ත්‍රිසන් ලෝකයේ ඉපදුනොත් අසඤ්ඤත තලයේ ඉපදුනොත් පුළුවන් ද නිරයක ඉපදුනොත් ඒ අයට බෑ ඉදී කරන්න එමනම් ඔබ මොනතරම් වාසනාවන්තද මිනිසෙක් වෙලා ඉපදිලා
දුර්ලභව මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ හිතන්න පුළුවන් මනසක් උඩට තියෙන නිසා. එයාටයි මිනිසා කීවි. මනුෂ්‍යයා මනස උසස් කරලා හිතන්න පුළුවන් යෝනිසෝ මානසිකාරයෙන් යුක්තව හිතන්න පුළුවන් අයෝනිසෝ මානසිකාරය තේරුම් ගන්න පුළුවන් යෝනිසෝ මානසිකාරය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මිනිස්සුෙකුට විතරයි. එහෙමනම් මනුෂ්‍ය පටිලාභෝ පරම දුර්ලභෝ කීවා මිස දේවත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ නැහැ. දෙවියෙක් වෙලා ඉපදීමයි පරම දුර්ලභ කියලා කිව්වේ නැහැ. මනුෂ්‍යයෙක් වෙලා ඉපදීමයි පරම දුර්ලභ කියලා කිව්වේ ඇයි? නිවන් අවබෝධ කරගන්න පුළුවන් මනුෂ්‍යෙකුට විතරයි. ඒකයි මේ දුර්ලභව ලැබපු මනුෂ්‍ය ජීවිතේ වටිනාකම. මනාවද තේරුම් ගන්න ඕන පින්නතුනි. ඔබ හැම දිනම පින්වන්තයි. ඔබ හැම දිනාටම හොඳ මනසක් තියෙනවා. ඔබට හිතන්න පුළුවන්කම තියෙනවා. ඔබ පින්දහම් කටයුතු වල යෙදෙනවා. ඔබ පුදුමාකාර විදිහට පින් කරනවා. ඒ පින කුසලයක් කරගන්න. පින කුසලය කියන්නේ දෙකක්. පින් කරලා ඒ පින එකතු කරගත්තොත් පින් පොතේ ලියනවා කියලා අපි පින්නතුනි. පින් පොත් එකතු කරන්නේ මම මේ පින කර අද දාන දෙකක් දුන්නා. අද දුප්පතෙකුට දුන්නා. අද මාලිගාවට දානයක් දුන්නා. අද පන්සලට මේවා පූජා කළා. අද අටපිරිකරක් පූජා කළා. ඔහොම ලියනවා. ඇයි ලියන්නේ? අර පින උපාදානය කරගෙන. ඒක මතක් වෙන සතුටු වෙනවා. ඒක ආමිස සුඛය. ආමිස සුඛය තුල නිවනක් නැහැ. කොහොමද මේ පින කුසලයෙන් කරගන්නේ? පින්නතුනි පින උපාදානය කරගත්තත් යම් කිසි කෙනෙක් සසර උපදින්න හේතු හදා ගන්නවා නම් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පුඤ්ඤ පාප පහිනස ප්‍රහාණය කරන්න ඔය පින. පින කියන්නේ කුණු. ඇයි කුණු කියන්නේ? පින් කරලා උපාදානය කරගන්න තැන තණ්හාව උපදිනවනේ පින්නතුනි. තණ්හාව කියන්නේ කුණු කෙලෙසයක් නේ. එනම් පින කළාට උපාදානය කරගන්න යෑමේදී ඒක කුණු බවට පත් වෙනවා, ක්ලේශයක් බවට පත් වෙනවා. පිනට බැඳුනොත් එතනත් පින්නතුනි ඉපදීමකට හේතු හදා ගන්නවා. එහෙමනම් අපි පින් කරලා අපේ හිත පිරිසිදු කරගන්න නම් අපි කරන්නේ මොකක්ද? මේ පින අනුමෝදන් කරනවා. සියලු ලෝක සියලු සත්ත්වයින්ටම මා විසින් රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයෝ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා කියලා අපි අනුමෝදන් කරොත් ඔබේ සිත පිරිසිදු වෙනවා. බාහිර ලෝකයට යහපතක් වෙනවා. මුළු විශ්ව ධාතුවටම ඔබේ සුදු කිරණක් පිට වෙනවා. මේ මුළු පරිසරයම පිරිසිදු වෙනවා. ඔබේ ගෙවල් දොරවල් වතු පිටි ඉඩකඩම් ප්‍රදේශය සියල්ලම සුදු කිරණ නිසා පාරිශුද්ධභාවයට පත් වෙනවා. පිළිතුරු හැම මොහොතකම මේ විශ්ව ධාතුව තුළ ශක්ති විශේෂයක ක්‍රියාකාරීත්වය හැරෙනකොට වෙන කිසිවක් නැහැ. මේ ලෝකේ ක්‍රියාත්මක වෙන්නේ තරංග ශක්ති විශේෂයක ක්‍රියාකාරීත්වයක් විසරයි. අපිට ඒක තේරුම් ගන්න බැරි වෙන එකයි අපේ අවිද්‍යාව, අවාසනාව. එමනම් මේ පින්වත් පිරිසට අද මේ දම්සක් පැවතුණු සූත්‍රයේ විශේෂයෙන්ම දේශනා කළේ කෙටියෙන් දේශනා කළේ පින්වතුනි අද පුර පසළොස්වක් පොහෝ දිනයේ බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම, ඒ වගේම උන්වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවීම කියන මේ ත්‍රිවිධ මංගල්‍යම් අද වැනි දවසක සිද්ධ වූ නිසා පළවෙනි ධර්ම දේශනාව බුදු පියාණන් වහන්සේ දේශනා කළේ පින්නතුනි අවබෝධ කළේ මේ සත්‍ය අද වැනි දවසකමයි. එමනම් අපි සියලුම දෙනා එක රාශි වෙලා මේ ධම්සක් පැවතුණු සූත්‍රය සජ්ජායනා කරමු.